වෝවන් සත්කාර සපයන්නන් සඳහාවන පාඩම් මාලාව යටතේ පළමුවන ඒකකය ජාතික හා ජාත්‍යන්තර සෞඛ්‍ය පද්ධති හඳුනා ගැනම් ඒ යටතේ අපි ගේවර පාඩමෙන් ජපානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය ගැන කරුණු කිහිපයක් කොම වෙති ගෙනාව අද දවසත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ජපානයේ සෞඛ්‍ය සේවා පදධතිය පිළිබඳවම තමයි. ද අපි ජපානයේ සෞඛ්‍ය සේවා පදධතිය පිළිබඳ දෙවන කොටස බගත ගෙනීමද බලාපොරොත්තු වෙනවා. මෙහිදී ජපානයේ සෞකසේවා පද්ධතිය මට්ටම් තුනකින් අංශ තුනකින් ප්‍රියාත්මක වෙනවා. එහි එම් ජාතිකමට්ட்டම ්‍රාන්ත මට්ட்டම සහ නාගරික මටட்டම යනුව. මෙහිදීම එක මට්ட்டම් වලදී විධ කාඩභාරයන් වගකීම් ඉටුකරනු ලබනු. ජපානය පුරා, ්‍රන්ථත හතලි හතක් පවතින අතර ඒ ප්‍රාන්ත නගර සබා එදා සත් සය දහ අටක් යටතේ නැවත පාලනය කරම ලබනෝ. එසේම ජපානයේ නගර සභාවර්ග තුනක් පවතිනවා එනම් නර උපනගරසා ගම් වශයෙන්. ප්‍රධාන වශයෙන්ම ජපානයේ සෞඛ්‍ය සේවා පද්ධතියේ සෑමාංශයක්ම පාහේ එරට රාජයමගින් පාලනය කරම ලබනවා. එනම් ජාතිකමටමෙන් முළු සෞඛ්‍ය සේවා පදධතියම පාලනයවීම සිදුවෙන. රාජ්‍යාංශය වගේම පෞද්ගලිකාංශය යම්යම් කරුණු කාරණා යාමනය කිරීමට ජපාන රජය ජාතිකමටමෙන් මැදිහත්වී සිටිනවා. එසම පරිපාලනය රීම ජාතිකමටමෙන් සිදුවන අතර. සේවා සැපයිව සහක්‍රාත්මක කිරීම ප්‍රාන්තහා නාගரிක ஆண்டுුවලින් රු ලබනවා ජපානය සෞක සේවාපදධතිය ප්‍රධාන අංශතුනයි ජාතික මට්ටම ප්‍රාන්ත මට්ටම සහ නාගරික මට්ටම හෙදී ජාතික මට්ටමෙන් සිදුවන්නේ මුළලු සෞ්‍ය පද්ධතියම යාමනය කිරීම සේවාසැපීම හා ක්‍රියාත්මක කිරීම ප්‍රාන්ත හා නාගරික මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවාගේම ජපාන රජයට අමතරව ජපානය තුළ ක්‍රියාත්මක වන වෘතිය සංවිධාන. උදාහරණයක් ලෙස ජපාන වෛද්‍ය සංගමය ජපාන හෙද සංගමය මෙවැනි වෘර්තීය සංගම් කිහිපයක් ජපානය තුර සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලීින් හිීදී ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටිනෝ එසේම ජපන රජයමය අංශ තුනැන්ම ක්‍රාත්මක වන අතර මෙන්න මේ වෘර්තයේ සංවිධාන තමන්ගේ වග කියම ඉටු කරමින් ජපානය තුළ ප්‍රතිපත්ති ක්‍රියාවලින් සම්බන්ධයෙන් ඉතා ක්‍රියාකාරීව ඔවුන්ගේ සේවය සපයනු ලබනු. මෙහිදී උසස් පලදායි සේවයක් ලබාදීම සඳහා ජපානය සෑම ප්‍රාන්ත රජයක් පිසින්ම වෛද්‍ය ප්‍රතිකාර සැලස්ම එමත් නැතාම් මඩිකල් කයාා පලෑන් එක සාකස් කළ යුතු වෙනවා. මේ වෛද්‍ය ප්‍රතිකාර සැලැස්ම සෑම අවුරුදු පහකට වරක්ම සංෝධනය කළ තු එනිසා වරක් සකස්ළ වෛ්‍ය ප්‍රතිකාර සැලස්මක් සදාකාලිකෝ භාවිතා කිරීමක් සිදුවන්න්නේ නහැ. එඒ සෑම වස්සර පාගට මරක්ම නැවත නැවත සංශෝධනය කර අලුතෙන් පැමිණෙන ගැටලුුවලට පිළිතුරු ලබාද මේ වනට විසඳා ඇති ගැටලු වෛ්‍ය ප්‍රතිකාර සැලැස්මෙන් ඉවත් කර යවත් කාලීන වන කාලීන වෛ්‍ය ප්‍රතිකාර සැලැස්මක් පවත්තුවාගෙනයාමට ජපාන ප්‍රාන්ථ රජයන් විසින් කටයුතු කළය තුයි සාමාන්‍යයෙන් මේ වෛද ප්‍රතිකාර සැලස්මක අන්තර්ගතය සලකා බැලූහොත්. එය ප්‍රමාණවත් සෞකසේවා වෘථිකයන් සංඛ්‍යාවක් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වෛද්‍ය ප්‍රතිකාර සැලැස්ම තුළට ඇතුළත් කර තිබවා. එසේ නම් ජපානය තුළ පවතින ජනගහනයට ඒ ජනගහනය තුළ පව විශේෂිතව රෝගී තත්ත්වයන්ට ඒවාගේ. අවශ්‍යතාවයන්ට සරිලන පරිදි. අවශ්‍ය වන වෛද්‍ය වෘර්ථකයන් හෙදවෘර්ථකයන් සහනිකුත් සෞඛ්‍ය සේවාවෘර්ථකයන් සියලුම දෙනාගේ ප්‍රමාණය තීරණය කිරීමට. මෙන්න මේ වෛද්‍ය ප්‍රතිකාර සැලැස්ම උපකාරය වෙනයිනිසා ඉදිරි වසර පහ ඉදිරිවසර පාක කාලය තුළදී. මෙන්න මේ අවශ්‍ය වන සෞඛ්‍ය සේවාවෘර්ථකයන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වන පියවර, වෛද්‍ය ප්‍රතිකාර සැලස්මට ඇතුළත් කරීමට ජපාන ප්‍රාන්තරජයන් කටයුතු කළ යුතුයි. එසේම රෝගියයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන පියවරත් වෛද ප්‍රතිකාර සැලැස්මට එකතුකිරීම ප්‍රාන්තරජ්‍යයන් විසින් සිදුකරුණු ලබනෝ. ඒළඟට ප්‍රාන්තයක් තුළ දවිතයක හා ෘතයක සෞඛ්‍ය ආරක්ෂණ කලාප ඇතිකිරීම සඳහා, අවශ්‍ය වන පියවර මේ පෛදි රක්ෂණ සැලසුමට ඇතුළත් කිරීමට ජපාන ප්‍රාන්තරජයන් කටයුතු කරන තිබෙන. ඉටාම තරව මේ වෛද ප්‍රතිකාර සැස්මේ එන තවත් එක් කොටසක් තමයි සෑම දතක කලාපයක් සඳහාම අවශ්‍ය ඇඳන් සංඛ්‍යාව ගණනය කිරීම. ඒ එකක් කලාපය තුළ සිටින රෝගීන් සං්‍යාව පවතින බහොල රෝගතත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉදිරි වසර පහට අදාළව, අවශ්‍යවන ඇඳන් සංඛ්‍යාව ගණනය කිරීමම්. මෙවැනි වැදගත්කාරණ කහිපයක් ඇතුළත්වන මේ වෛද්‍ය ප්‍රතිකාර සැලස්ම නිර්මාණය කිරීම, සහසෑම වසට පහකට වරක්ම යාවත් කාලීන කිරීම, ජපාන ප්‍රාන්ත රජයද අයත් කාඩය භාරයක් වෙනවා. එසේම න්‍යාමන ප්‍රමිතයන්ට අනුකෝලව පවත්වාගෙනයාම සහතික කිරීම සඳහා, රෝහල්වල වාර්ෂික සමාලෝචනය සහපරීක්ෂා කිරීම් භාරව සිටින්නේ. ජපාන ප්‍රාන්ත රජ. ප්‍රාන්ත රජය මගින් රෝහල්වලකාරයන් සමාලෝජනය කිරීම හා පරීක්ෂා කිරීම මගින් ඔවුන් අදාළ ප්‍රමිතීන්ට අනුකූලව. සෞඛ්‍ය සේවය සපයනවාද යන්න තහවුරු කර ගටනවා. යම්හයකින් මෙවැනි ප්‍රමිතීන්ට අනකූලව සෞඛ්‍ය සේභාව ලබා නොද දෙන්නේ නම්. උදාහරණයක් ලෙස රෝහලක්විසින් එක් හෙදයක සඳහා රෝගීන් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරන්නේ නම් එය රෝගීන්ට සපේන සේවාවේ ගුණාත්මකභාවය අඩුවීමක් ලෙස සලකා ඒ රෝහල සඳහා වියදම් ප්‍රතිපූර්ණය අනුපාතය අඩු කරන්නට ප්‍රාන්තරජය කටයුතු කරන. ඔබට මතක නම් සෞඛ්‍ය රක්ෂණාවරණය මගින් වියදම් ප්‍රතිපූර්ණය කරන වග අප පෙරපාඩමේදි කතා කරා එසේනම් මේ ගුණාත්මක සේවයක් සපයන්නේ නැති රෝහල් සඳහා. ප්‍රමිතීන්ට අනුකෝලව කටයුතු කරන්නේ නැති රෝහල් සඳහා මේ වියදාම් ප්‍රතිපූර්ණ අනුපාතය අඩුකිරීම ද අඩුවමක් ලෙස ප්‍රාන්ත රජයට කළ හැකි. මේ හේතුවෙන් මේ සෑම රෝහලක්ම ඔවුන්ගේ ප්‍රමිතීන් පවත්තුවාගෙනයාම සහතික කරන්නට ජපාන ප්‍රාන්තරජයන් කටයුතු කරන. වගේම බෘෘතිය සංවිධාන, සහ පාරිභෝගක කණ්ඩාය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම රෝගීන් විසින් නැතිකරගත් සංවිධාන මෙවැනි සංවිධාන මගින් සේවාදායකයාගේ හොරෝගයාාවෙනුවෙන් පෙනී සිටින්නට ප්‍රමුඛ කාර්භාරයක් ඉටු කරනවා. රජයමගින් යාමනය කරන ීී ස ප්‍රමිතීන්ට අමතරව, රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සමහර සංවිධාන සහ ආයතන ජපානය තුළ ක්‍රියාත්මක වෙනවා. එවගේ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරකම් අධීක්ෂණය මේ ප්‍රාන්ත රජයන් විසින් සිත් සිදුකරනු ලබනවා එහිද ඒ අයටදේ සෞඛ්‍ය මාර්ගෝභ දේශනයන් නිකුත් කිරීම ඒවගේ ළමුන්සාහ රදුරුවන් සඳහ පරීක්ෂා කිරීම නැම් මඩිකල් එක් නශස් සහ එන්නත් කිරීම අමතරව සෞඛ්‍ය උපදේශනය මෙන්න මේ වැනි කාරණා පිළිබඳව උපදේස් ඇතුළත් සෞඛ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම හායාමනය කිරීමේ ක්‍රියාවලියකුත් ජපානය තුළ ක්‍රියාත්මක වෙනම්.ඒවගේම ජපානය තුළ දිගුකාලීන රැකවරණය සඳහා ඉල්ලුම වැඩිවිමින් පවදනය නම් රෝගී තත්වෙන් පසුවන හෝ යම ආබාධ තත්වයකින් පසුවන පුද්ගලයන් සඳහා දිගුකාලීනව රැකවරණය ලබාදීම සඳහා විශේෂ ඉල්ලුමක් මේ වනවිට ඇතිවෙමින් පවතිනු. මේ සඳහා පහසුකම් සැලසීම මිස සුබසාධන කටයුතු සිදුකිරීම ජපාන රජයමඟින් අනුමත කරන්න සුභසාදන සැපීම් ජපානය තුළ ක්‍රාත්මක වන නමුවත් පහසුකම් සැප්පීම සහ සුබසාධන කටයුතු වලින් ජපාන රජය මූලිකත්වය ලබා දෙන්නේ වෙනම පහසුකම් සැලසීම ෆැසිලි තේටි කියන ආංශයවෙත පමණ. මෙහිදී ජනත ලබා දෙන බදුවලින් අඩත්තු වන සාත්තු නිවාස ඉතා අඩු ප්‍රමාණයක් තමයි ජපානය තුළ පවතින්නේ. ජනතාව මුදල් ගේවා හෝ සෞකි රක්ෂරාවරණය හරහා ප්‍රතිපූර්ණය කරන මුදල්වලින් යපෙන සාත්තු නිවාස තමයි වැඩි ප්‍රමාණයක් පවතින්න මේනිසා තමයි පහසුකම් සැලසීම ප්‍රවර්ධනය කරන අතර සුභසාධනය එතරම් ප්‍රවර්ධනය කිරීමක් සිදුන වන්නේ නමුත් සුභසාධනය මගින් සුභසාධන කටයුතු යටතේ ක්‍රියාත්මක වන මෙ වැනි බදු මුද්දලින් අඩත්තු වන සාතු නිවාස ඉතා අඩු ප්‍රමාණයක් ජපානය තුළ පවතිනෝ. මෙහි අපි ඔබට මතක නම් මේ ජපාන සෞ්‍ය සේවා පද්ධතිය සාධාරණත්වය ත හවුරු කරන බව අපි මුල්ලින් සඳහන් කර එයට තවත් එක් උදාහරණයක් මෙතන තිබෙනවා මෙවැනි බදදු මුදල් මගින් සහන සලසන සාතු නිවාර්්‍ය සඳහා ඇතුළත්වීමේදී අඩු ආදායම්ලාබී පදිංචිකරුවන්ට ප්‍රමුකත්වය ලබාදීමට ජපාන රජය කටයුතු සිදුකර තිබෙනවා. ඒනිසා මේ ජපාන සෞකි සේවාපද්ධතිය සාධාරණත්වය ත හවුරු කරනු බව පිට නැවතත් ඔප්පු වී තිබෙනු. එසේම සාමාන්‍ය ආදායමක් ඇති වැඩ කරන ජනතාවට සුබසාධන සේවා ලබා ගැනීම, ජපානය තුළ තරම් පහසුවන්නේ නැහැ. කද සුභසාධ සේවා ප්‍රවර්ධනය කිරීමක් ජපානය තුළ සිදුවන්නේ නැහැ. එනිසා යම්මාදායමක් ඇති වැඩකරන ජනතාවට මෙවැනි සුභසාධන සාතු නිවාස වලට ඇතුළත්ව සිදුකරගන්නට ඉතාම පහසු. ඒතාම දුෂ් කර. ඒවාගේ මේ වන විට ජපානය තුළ සත්කාර සපයන්නහමතාම් කයාගිවර්ස්ලා යන සැලකුවත් ගොඩක් වෙලාවට පවුලේ සාමාජිකයන් අපි අර පෙර සඳහන් කළ පවුලේ සත්කාර සපයන්නා කියන කාණ්ඩය තමයි මේ වනවිට ජපානය තුළ ප්‍රමුඛ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. බොහෝ වෙලාවට සත්කාර සපයන්නේ. පවුලේ සාමාජිකයෙක් ව බැවින් මේ රජය වගින් මෙන්න මේ තනිතනි ගෘහ සාමාජිකයන් විසින් නිතු කරනු ලබන වගකීම් සමාජයවත පැවරීම උත්සාහ කරනවා ඒ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා එනිසා පවුලෙස් සත්කාර සපයන්නාට දරන්නට සිදුවී තිබෙන මේ වැඩිපුර වගකීම් සමාජය විසිනිට කිරීමට සහහ ඔවුන්ට උදව් උපකාර ලබා ගැනීමට හෝ සත්කාර සපපයන්නකු ව සත්කාර සප්‍යයන්න්නෙකු ලබා ගැනීමට ජපාන රජය මගින් ප්‍රවර්ධනය කිරීම සිදුවෙනම්. ඒ වගේම ජපානයේ රෝහල් පද්ධතිය සැලකුවහොත් ජපානය තුළ මානසිකරෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන මානසික රෝහල් දාහකට වැඩි ප්‍රමාණයක් ඒ වගේම සාමාන්‍ය රෝහල් අටදස් හත්සියකට ආසන්න ප්‍රමාණයක් සහ ඇන්ඳන් මිලියන එකයි දර්ශම පහක් සම්පූර්ණ ධාරිතාවයකින් යුත් රෝහල් දාහක් ජපානය පුරා පවතිනෝ ඒ වගේ මේ රෝහල්වලින් බාහිරරෝගී සහන් නඒවාසික ප්‍රතිකාර දෙකම සිදුකිරීම සිදුවනම්. ඒගේ රෝහල් පද්ධතියට අමතරව ජපානය තුළ සායනමැත් කලිනෙක් හැත්ත නමදාහ ඒගේ බාහිල්රෝගී සේවාවන් ලබා දෙන මෙවැනි සායනවලට අමතරව ධන්ත සායන හතනස් අටදාහක් වැනි ඉතා විශාල ප්‍රමාණයක් ජපානය තුළ දැකගන්නට පුළුවන්. ඒවගේම මේ වෛදිවරුන්සා රෝහල්වලින් මේ රෝහීන්ට අවශ්‍යවන औෂධ ප්‍රජුවම ඔවුන් වෙත සපයනු ලැබුවත් ඒ රෝගීන්ට ශාකසාරහෝ කෘතිීමම औෂද මිලදී ගැනීම සඳහා හැකි අෞෂදාගාර එම ැන්තම් ාමසි තිස් හයදාහක් පමණ ජපානය තුළ දැකගන්නට පුළුවන්. ජපානයේ සෞඛ්‍ය කාර්යම්ඩලේ සැලකුවහොත් වෛද්‍යවරුන් එක් ලක්‍ෂ අනුව එෙක්දාහක් පමණ ඒගේම දන්තවෛද්‍යවරුන් හැටහායදාහක් පමණ හෙදියන් තුන් ලක්ෂ තිස්තුන්දාහක් පමණ සහ අනෙකුත් සම්බාහන කටු චිකිත්සා හෝම නැගෙන ද චිකිිත්සක ක්‍රම භාවිතා කිරීමට බලපවත්්‍ර සහිත සෞඛ්‍ය කාරමණ්ඩලේ ලක්ෂ දෙකට වැඩි ප්‍රමාණයක් ජපානය තුළ දැක බලා ගැනීමට පුළුවන්. මේ කරුණු සියල්ලම වෛද්‍යවරු, රෝහල් සහසිියල්ලෙ එකතුව අවසාන වශයෙන් අපි ගත් කර, ජපානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය මගින් ජනගහනයේ මිනිසුන් දාහකට දැඩිසත්කාර ඇදන් අටයිදශම එකක්, වෛ්‍යවරුන් දෙකයිදශම දෙකක්, හිදියන් නම අයිදශම පහක් යන අනුපාතයට, ඉතා විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ඉතා විශිෂ්ට පහසුකම් සැපවීමට මේ රජය සහ සෞඛ්‍ය සේවාපද්ධතිය කටයුතු කරති බැෙනවා. අවසාන් වශයෙන් අපි කතා කරන්නට යන්නේ ජපාන සෞ්‍ය සේවාපදධතිය, මේ වන විට මුහුණදී ඇති අභියෝග මොනවාද කියන එක හෙදී ප්‍රධාන වශයෙන්ම මූල්්‍යය තිරසැරභාවය සහතික කිරීම තමයි ජපාන සෞඛ්‍ය සේවාපද්ධතිය, මෝන පාඇති විශාලතම, ගැටලූ ඒ වගේම ජනගහනය වයස්ගතවීම අපි මෙහි ගැටලූැන ඉතා විස්තර වශයෙන් පෙරපාඩමේදී සාකච්ඡා කළලා මේ ජපාන ජනගහනය වයස්ගතවීම සෞඛ්‍ය සේවාපද්ධතියට ඉතා විශාල බලපෑමක් ඇති කර තිබෙනවා නිසා මේ ජනගහන වයස් ගතවීමත් නැ තම් පොපුලේෂන් ඒ ජිංකන්නේ ජපාන සෞඛ්‍ය සේවාපද්ධතියට ඇති විශාලම අභියෝගයක්. ඉටත් අමතරව නවතාක්ෂණක ඔප්ප කරනවල මිලගානාන් ඉතා වැඩිවීමත් සෞ්‍ය සේවාපදධතියට දරා ගැනීමට සිදුවී තිබෙන තවත් එක් අභියෝගයක්. ශ්‍රීලාංකාවේ සෞඛ්‍ය සේවාපදධති හා සැලකුවත් අපිට තිබෙන්නේ මීට වඩා වෙනස් අභියෝග මෙ දියුණු රටක්වන ජපානය ඔවන්ගේ සෞඛ්‍ය සේවාපදධතිට ඔවුන්ට තිබෙන්නේ වෙනස් මාකාරයේ ගැටලුකිපය. එයනුව අද දවසට මේ පාඩමට නියමිත කරුණු ප්‍රමාණය මෙයින් අවසන් වෙනවා ජපානයේ සෞඛ්‍ය සේවා පපද්ධතිය පිළිබඳ අපි පාඩම් මාලා දෙකින් ඔබ ඔබට කරුණු ඉදිරිපත් කළා මෙයින් ජපානයේ සෞඛ්‍ය සේවා පද්ධ ගැන අප කතාකරපු කරුණු අවසන් වෙනවා ඒවගේම අපි පළමුුවන ඒකකය යටත ජාතික හා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාපද්ධති හඳුනා ගැනීම කියන පාඩම් මාලාව යටතේ අපිට කතාකිරීමට නියමිත වූ කරුණු සියල්ල මේ වනමට කතාර අසා ඉනිසා මේ පාඩම අවසන් වනවාත් සමගම අපේ පළමඕන ඒකකையை අடுතේ අපිට කතාකිරීමට තිබූ සියලුම මාතෘකා මේ වනමිට අපි ඔබ සමග සාකච්ඡා කර අවසාන. ඒනිසා මේ පළමුවන පාඩම සග රැඳී සිටයාට අපි ඔබට ස්තුූතිවන්තවෙන්වා ඒත් එක්කම අපි ඔබට ආරාධනා කරනවා අපේ ඉදිරි පාඩම් මාලා සමග රැඳී සිටින ලෙස එත් එෙක්. ඔබත් සත්කාර්ක සේවා සපියයල්නිෙු ලෙස විදෙස්කතවේමට බලාපොරත්වුණනෙනක්ද. එේ නම් ඔබේ ඉංග්‍රසි භා දැන්ම නොිියේ තියවු කරන්න WWW.. DTS.K डीDP एडुकेशन आडए वेबबा वीडपि सेන්න ඒවාගේම जपन भाष තැන් मे ියनු කරගන්න डीपी एडुकेशन जपन बाषාව य नालिකාෙන් පුළුවන් මේ රතක पाඩම් බලන්න දැන්ම डीपी एडुकेशन िल्स फॉलाइफ यब नालि खा सब्सक्राइब करරන්න अलු න් वीडियो बලන්න मेल पटने को थियाගන්න जीते जाकाන්නडDPी एडुकेशन skillsफलाइफ